තමයි යම්කිසි දේශපාලන කණ්ඩායමක් පසුව ජාතික ජනබලවේග රජය පෙරලලා ඔවුන් රජය බිහි කරන්න යනවා නම් ඔවුන් විසින් ජාතික ජනබලවේගය අනුගමනය කරන විනය ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය වඩා හොඳ ක්‍රියාපටිපාටියක් වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම මහජනතාව වෙත දැක්විය යුතුයි. එය අපගේ රට දියුණු කරවීම සඳහා හොඳ සාධනීය දෙයක් නොවේද? ප්‍රිය සහෝදර සහෝදරනි, මම මේ කියපු කාරණා තුන ඔළුවට ගන්න. ඒ නිසා මේ අප ඉන්න අවස්ථාවේ ජාතික ජනබල වේග රජයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ සඳහා ඔබටත් මටත් කළ හැකි කාර්ය ඉතා විශිෂ්ටයි. අපේ සුවිශේෂ කාර්යයක් අපිට කරන්න තියෙනවා. ප්‍රිය සහෝදර සහෝදරනි, තව එක කරුණක් මට ඔබට දැනුම් දෙන්න තියෙනවා. මේ ජාතික ජනබල වේග රජයක් බිහි කිරීම අපිට කරන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව අපගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන්. ප්‍රිය සහෝදර සහෝදරනි, මේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී මේ රටේ අපේ මිනිස්සුන්ට පොඩි ආබාධයක් තියෙනවා. මෙන්න මේකයි මේ ප්‍රශ්නේ මම එක පොඩක් තේරුම් කරලා දෙන්නම්. මේ රටේ මේ රට බෙදේ පාලනය කරපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දේශපාලකයින්ට රට පාලනය කළ රට සුගත මුදිත කරන්න බැරි වුණාට මිනිසුන්ගේ මොළ හොදලා වැරදි ප්‍රතිරූප ඔළුවට කැවීමේ හොඳ දක්ෂතාවයක් තියෙනවා. කනගාටුවෙන් වුණත් කියන්න එනවා, ඒ සඳහා හොඳ දායකත්වයක් සමහර පූජ්‍ය පක්ෂය, සමහරලාවට අපි ආචාර්ය මහාචාර්යවරු, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ කලාකරුවන් දායක වෙලා තියෙනවා. ඒක අපි දන්න දෙයක්. ඊළඟට ශ්‍රී ලාංකික අපගේ සංස්කෘතිය තුළ අපිට ආවේණික වෙච්ච ගතිගුණ තියෙනවා. අපිට යම් කෙනෙක් උදව්වක් කළොත් අපිට ඒක තියෙනවා. උදාහරණයකට අපේ මල ගෙදරක ආවොත්, අපේ දාන ගෙදරකට ආවොත්, අපගේ සහෝදරයෙකුගේ දරුවෙකුගේ වෙඩින් එකට වෙලා අස්සම් කළොත්, නැත්නම් අපිට යම් කිසි අවස්ථාවක මුදල් ආධාරයක් කළොත්, ඒක අපේ හිත තුළ තැන්පත් වෙලා අපිට ලොකු ගෞරවණීය බැඳීමක් ඒ පුද්ගලයන්ට ඇති වෙනවා. මෙන්න මේ සංකල්ප, මේ උදාර ගතිගුණ අපේ සමාජයේ තියෙන දේවල් අවභාවිතා කරමින් මේ දූෂිත දේශපාලකයන් නොයෙකුත් කප්පන් වරප්‍රසාද දීලා ඔවුන්ගේ ප්‍රතිරූපයන් අපගේ මොළ තුළ ඒවා සකස් කරලා තියෙනවා අපිට අමතක නොවන විදියට. ඒ නිසා බොහොම පෘථග්ජන මිනිස්සු වන අප අවසාන වශයෙන් මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කරන්න යනකොට අපි යනවා, ඔව් අපි දැන් ජාතික ජනබාල වේගයේ අපි මතවාදීව අපි කැමැති, අපි ඔවුන්ව බලයට පත් කළ යුතුයි. නමුත් අපි අපගේ කැමැත්ත ප්‍රකාශ කරන වෙලාව, කතිරේ ගල කැමැත්ත ප්‍රකාශ කරන වෙලාවේදී අර මම කියපු හේතුව නිසා ඔළුවට එනවා ප්‍රතිරූප. එක්ක සුදු ඇඳගත්තු සාටකයක් දාගත්ත මහත්මයෙක්, එක්ක අපිට අහවල් උදව්ව කළා, එක්ක යුද්ධය ඉවර කළා. ඊළඟට තව කෙනෙකුට දැනෙන්න පුළුවන් ටයිකෝට් දාගත්ත මහත්මයෙක්, අපි අහලා තියෙනවා ඔහුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, ඔහුගේ දේශ මේ ජාත්‍යන්තර සම්බන්ධතා හොඳයි. අපිට අර ඒවා අපේ ඔළුවෙම දීලා අපි සත්‍යයට විරුද්ධව අපේ මතය අපි ප්‍රකාශ කරනවා. අවසාන ප්‍රතිඵලේ එහෙම කරපු නිසා තමයි අද මේ රට හිඟමනයට වැටලා තියෙන්නේ. ඒ නිසා ඒ මතවාදේ, ඒ මනෝභාවය වෙනස් කිරීම සඳහා ඔබට මට සුවිශේෂී මෙහෙවරක් කරන්න පුළුවන්. ඒකට හේතුව අපි දේශපාලඥයෝ නෙමෙයි, අපි දේශපාලනය කරපු අය නෙමෙයි, අපි මේ සමාජ අසාධාරණයට විරුද්ධව කතා කරන උදවිය. එතකොට එබැනි පුද්ගලයෙක් අර වගේ අදහසක් එනකොට හිතනවා අර නාවික හමුදාවේ මහත්මයා, අර යුද හමුදාවේ මහත්මයා, අර ගුවන් හමුදාවේ මහත්මයා මෙන්න මේ වගේ කතාවක් කිව්වා, අපි මීට වඩා කල්පනා කළා මේ තීරණය ගත යුතුයි. ඉතින් ප්‍රිය සහෝදර සහෝදරිනි, අවසාන වශයෙන් ජාතික ජනබල වේග රජයක් බිහි කිරීම සඳහා ඔබ වෙත ගෙනියන මේ ව්‍යාපාරයේදී ඒ කිරීම සඳහා ඔබට ඥාන ශක්තිය ලැබේවා, යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාගේ වචන ස්වල්පව වසන කරනවා. මාලිමාවට ජය වේවා. බොහොම ස්තුතියි. බොඩරාගල දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ දිස්ත්‍රික් සමුළුව ආමන්ත්‍රණය කරමින්
සමුගෙනගිය අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ විධායක සභික ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික රිය අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනවිරත්න මැතිතුමනි ඔබතුමන්ට අපේ ගෞරවනීය ස්තුතිය. රටක් සංවර්ධනය වෙන විට භෞතික සංවර්ධනය වගේම තමයි අපේ මානසික සංවර්ධනයත් අත්‍යවශ්‍ය වූ කාරණාවක්. හැබැයි අද මනසට කොයිතරම්නම් කටෝර වූ දේවල් පමණක්ම ලැබෙනවව අපි දන්නවා. එහෙම නැත්නම් අපිට නිදහසේ ගීතයක්වත් රස විඳින්නට අවස්ථාවක් තියෙනවද කියලා නැවත වතාවක් අපි හිතලා බැලුවොත් ඇත්තට මෙහෙම නිදහසක් අපේ මනසට නැහැ. ඒ තරම්ම අපි ඉන්නේ ඉතාමත්ම අන්ත අසරණ තත්වයට පත් වෙලා. ඒ නිසා ඒ රට යලි ගොඩනගමින් භෞතික මානසික වශයෙන් පිරිපුන් මිනිසුන්ගෙන් ආදරණීය ජනතාවගෙන් රට නැවත වතාවක් ආඩ්‍ය කරන්නට මේ රට සිනහමුසු මුහුණින් යුක්ත වූ මිනිසුන්ගෙන් පුරවන්නට තමයි නැවත වතාවක් ඔබ දෙවෙනි ක්‍රියාන්විතයට මුල පිරුවේ. ඉතින් ගිනි අවි අතට ගත්තට ඒ අතට ගත්ත මිනිසුන් තුළ ඉන්නේ සංවේදී සෞන්දර්යාත්මක මිනිසුන් වගේ අපි දන්නවා. ඒ නිසා මේ වතාවෙත් අපි සූදානම්මය ලොවටම හඬගා කියන්නට එය ඔප්පු කර පෙන්වන්නට දිස්ත්‍රික් සමුළුව වෙනුවෙන් මා ගෞරවෙන්නතු ආරාධනා කරනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ විස්ප්‍රාමික මාණ්ඩලික සැරයන් රුවන් සංජීව ගමගේ මැතිවන්ට ගීතයක් වෙනුවෙන් ඔබතුමා සූදානම් වෙලා ඉන්න නිසා ඉතාම ගෞරවෙන් ආරාධනා කරනවා සම්බන්ධ වන්නට වේදිකාවට අත්වල සන්නාදකින් අපේ එතුමන්ට ආරාධනා කරමු. සෞන්දර්යාත්මක සංවේදී මිනිසුන් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනවා කියන වග යලිත් ලොවටම කියන අවස්ථාව ලබා ගන්නට.